දෙක ව්‍යාපාදෝ චිත්තස්ස උපක්කිලේ සෝ මේ සත්වයෝ සැමකල්හීම තමාගේ සතුරන් හා කලහයට නො එළමෙති ඔවුන් විනාශකිරීමට ඔවුන්ට පීඩාකිරීමට තැත් නොකරති විනාශයට හේතුවන රෝගාදී අන්තරායකට සතුරා මුහුණ පාසිරනු දුටුකල්හිීද ඇසූ කල්හිීද මෙයින්වත් මොහු නැසේවා යැයි සිතති දැන් නැසේදෝ දැන් නැසේදෝ යැයි සතුරාගේ විනාශය බලාපොරොත්තු වෙති. එය දක්නට කැමැත්තෙන් සිටිති. එසේ සිටින්න උුන් තුළ හටගන්නා වූ අන්හු නැසත්වා යන සිත හා සමඟ පවතින්නා වූ දවේශචෛතිසිකය ව්‍යාපාද නමි. ඒ දස අකුසල කර්ම පතවලින්ද එකකි. මේය බොහෝසයින් සමහට වඩා බලවත් වූ සතුරන් සම්බන්ධයෙන් උපදී. දුබල වූද සම වූද බලවත් වූද මද වශීෙන් විරුද්ධත්වය ඇත්තා වූ සතුරන් ගැනද උපදී මේ දවේශයම එක් අවස්ථාවකි යම්කිසි කරුණක් නිසා අනිකකු කෙරෙහි අළමුවම හටගන්නා නොසතුට දවේෂයයි. එය ක්‍රමයෙන් මෝරන්නට පටන් ගනී නැවතනැවත මෝරා හටගන්නා වූ දවේශය, සතුරා නසීවායයි සිතනතනට පැමිණෙයි එකල්හි එය ව්‍යාපාදයයි කියනු ලැබේ. මේ ව්‍යාපාදය මොහු මට පෙර වරද කළේය කියාද මොහු දැන් මට වරද කරමින් සිටින්නේය කියාද. මොහු මෙසේ සිටියහොත් මෙසේ දිියුණුවහොත් අනාගතය මට වරද කරන්නේය किயாද තමා සම්බන්ධයෙන් තුන්නාකාරයකින් හටගනි. මොහුමාගේ මවපි අමුදරුව ආදීන්ට අතීතෙහි වරද කළේය කියාද தன் වර්ද කරමින් සිටින්නේ කියාද. අනාගතෙහි වරද කරන්නේය කියාද තමාගේ ප්‍රිය පුද්ගලයන් සම්බන්ධයෙන් තු ාකාරයකින් හටගනී. මොහු පෙර මාගේ සතුරන්ට අනුබල දුන්නේය කියාද මාගේ සතුරනට අනුබල දෙමින් සිටින්නේය කියාද අනාගතය මාගේ සතුරන්ට එක්වන්නේය අනුබල දෙන්නේය කියාද සතුරන් සම්බන්ධයෙන් තුන් ආකාරයකින් හටගනී. මේ කරුණු නවයට නව ආගාත වස්තු යැයිද කියනු ලැබේ. මේ සිතේ හටගත් කල්හි ඒ සිතට බබලන්නට නොදන බැවින් සිත කිලෙටි කරන බැවින් චිත්ත උපක්ලේෂයක් කියයි කියනු ලබේ. මෙ මරණින් මතු අපායට පමුණුවන්නා වූ පාපයක් බැවින් ස්ුවසන්තානයේහි හටගන්නට නොදී සිත ආරක්ෂා කරගනිත්වා. තුන කෝදෝ චිත්තස්ස උපක්කි ලේසෝ සිතෙ හටගන්නා වූ දන්ඩෙන් තලුණු ලැබූ සර්පයගුසේ අන්්‍යන්ට විරුද්ධ වූ නැගී සිටින ස්වභාවය නම්වෙයි මෙය ගින්නක්සේ රෞද්‍ර වූද සන්තාානය දවන්නා වූ පෙලන්නා වූද ධර්මයකි එහි ඇති දවන තවන ස්වභාවය ක්‍රෝධයෙන් මඩනාලද සිත්තති පුද්ගලයා දෙස බැලීමෙන්ම දතැහැකිය සිතෙහි ක්‍රෝධය හටගත් කල්හි එයින් පළමුකොට සිත තවයි ඉක්බිති ශරීරය දවන්නට තවන්නට පටන්ගනී එ පුද්ගලයාගේ මුහුණහි පැවති සෞමය ස්වභාවය හා ප්‍රකෘති පැහැයද අතුරු දහන් වෙයි. කාලවර්ණයෙන් හෝ රක්තවර්ණයෙන් යුක්ත වූ රෞද්‍ර ස්වභාවයක් පහළවෙයි. හර්දය වස්තුූ විශේෂයෙන් සැලෙන්නටවෙයි. හර්දය වස්තුව සැලෙත්ම මුළු ශරීරයමත් සැලෙන්නටවෙයි. ශරීරය දහඩිය ගලන්නටවෙයි. ව්‍යාපාදයාගේ උපපත්ති හේතුවශයෙන් කී නව ආගාත වස්තුූන් නිසා උපදින්නේය අසත් පුරුෂයන්ට හා මෝඩයන්ට අස්ථානයහිද ක්‍රෝධය හටගන්නේය. අසත්පුරුෂයන් අකාරණයහි කිපෙන හැටිත් ඔවුන් එයින්ම විනාශ වන හැටිත් මතු දැක්වෙන කතාවෙන් ධතීතුයි. දුෘෂ්ට කුමාරයාගේ කතාව පෙර බර ැසනුවර කිතවාස නම් රජෙක් විය ඔහුට පුත්‍රයක උපන් කල් හි මේ කුමාරයා පැන් නොලැබ නැසන්නේ යැයි ලක්ෂණ පාඨක බ්‍රාක්්මණයෝ ක है ඒ කුමාරයා අතිසයෙන් दुෂ්ටය එබැවින් ඔහුගේ නමද दෘෂ්ට කුමාරයාම විය වැඩිවිය පැමිණ කල් හිකිතවාස රජදම ඒ කුමාරයාට යව රජතාතුර දින නොලබා කුමාරයා මැරේ යනබියෙන් රජතුමා නගරදවාර හතරෙහි ද නගරෙහි තැන්තැන්වලද මහපොකුණු කැනවීය. මංසන්දිවලින් පැන්සල් පිහිටවීය. දිලක් දෘෂ්ඨ කුමාරයා අත්‍යලංකාරයෙන් සැරසී ඇතුපිට නැගී ජනයා පිරිවරා උයනට යනුයේ මග පසේබුදු කෙන ගුන්දුටුවේය හෝහාගිය ජනයෝ පසේ බුදුන්ට වැන්දෝය ඒ දැක කුමාරයා මාහා යන්නා වූ ජනයෝ මා සිටියදී මා ඉදිරියේම මේ මුන්්ඩකයාහට වඳින්නහ ප්‍රශංසා කරන්නා යැයි තමන්ට කිසිම වරදක් නොකලාවූ පසේ බුදුන්ට කිපි ඇතුන් පිටින් බැස පසේ බුදුන් කරාගොස් මහන තට බත් ලැබුණේ දැයි අසා එසය කුමාරයනිි යයි කීකල්හි උන්වහන්සේගේ පාත්‍රය ගෙන බිම ගසා පාගා සුනුවිස්ුණු කළේය පස්සේ බුදුන් වහන්සේ අහෝ මේ අඥ්ඥානයන් නැසුනේ නොවේ ද යයි අනුකම්පා සහගත සිතින් ඔහුගේ මුහුණ බැලූසේක ප්‍රන මම කිතවාස රජුගේ පුත්‍ර වූ දුෘෂ්ට කුමාර වෙමි. නුබ මා දෙෙස බලා මට කුමක් කරන්නේෙහිද. යැයිකීය. පසේ බුදුන් වහන්සේ සුන්බත් ඇත්තෝ අහසින්ම හිමාලය වනයට වැඩිසේක. දෘෂ්ට කුමාරයාට පසේ බුදුන්ට කළ අපරාදේ එකනෙහෙම විපාක දෙන්නට විය. ඔහුගේ ශරීරය ගින්නටලූ කලෙක දැවෙන් නැටවිය. ඔහු දන්නේ දන්නේය යයි කියා කෑගසමින් එත නම ඇද වැටින. ඒ සමීපේ තිබූ පැන්සැලිද විය ලීගියයේය. ඔහුට පෙවීමට පැන් බිඳකුඳ සොයාගත නොහැකි විය. ඔහු එතනම මිය ගොස් අවිචිමහ නරකෙහි උපන්නේය. දෘෂ්ට කුමාරයා තමා කෙරහි හටගත්තා වූ ක්‍රෝදය නිසා බුදුන්ට ද අපරාධ කොට තමාද නැසුනේය. මෝඩයෝ අස්ථානයෙහි කිපෙන්න්නහු තමහට අවව නුවමනා කල්හි අව්වටද වැස්ස නුවමනා කල්හි වැස්සටද සුඟ නුවමනාල් සුළඟටද ගල්මුල්වල පය සැපුණු කල්හි ගල් මුල්වලටද කිපෙති. කව අයුරකින් වෝද හටගන්නා වූ ක්‍රෝධය පළමුකොට ස්වල්ප වශයෙන් හටගෙන පසුව ක්‍රමයෙන් වැඩයි පළමු හටගන්නා වෝ ක්‍රෝධය සිත රෞද්‍ර බවට පමණුවයි එය නොසංසුදේ එය නොසංසිදුනයේ නම් තවත් වැඩී පරුස වචන කියවන්න තැන්ට පැමිණි ඒ අවස්ථාය නොසංසිදහුණු පරහට අත්පාවලින් පහරජන අවස්ථාවටද අන්සතු විනාශ කරන අවස්ථාවට ද පැමිණේ ඒ අවස්ථාවේ නොසන් සිදුුනොහොත් පිහියා කඩු තුවක්කුවාදී මාරක ආයු පාවෙච්චි කරන තැනට පැමිණෙයි. එයින්ද නොසන් සිදුුනහොත් සියජීවිතේ නසාගන්නා අවස්ථාවට පැමිණ සියජීවිතේ ද නසාගනී. එවවින් මහබෝසත් ක්‍රිෂ්ණ තාපසයෝ සක්තවු රජුට ධර්මදේශනා කරන්නාහු අප්පෝ හුත්වා බහු හෝතිී, වඩ්ඩතේ සෝ අකන්තිජෝ අසංගී බහු පායාසෝ, තස්මාකෝදං නරෝචයේ යනු වදාලෝය නොයිවසීමෙන් හටගන්නා වූ ක්‍රෝධය පළමු කුඩාාවී පසුව මහත්වන්නේය විරුද්ධකාරයා කෙරෙහි නැවත නැවත එල්ලෙන ස්වභාව ඇත්තේය බොහෝ දුක්කැත්තේය බැවින් ඒ කරෝධය මට රචි නොවන්නේය යනු එහි අදහසයි. මෙසේ ඉපිද වැඩෙන්න වූ ක්‍රෝධය සෑම අවස්ථාවේ දීම සත්වයාගේ සිත කිලිටි කරන්නේය. සිත්තට බබලන්නට නොදෙන්නේය. එහියි අනත්්‍යජානත්නෝ දෝසෝ දෝසෝ චිත්තප පකෝපනෝ බයමන්තරතෝ ජාතං තං ජානෝ නාවකුංජති දුට්ठෝ අත්තංන ජානාති දුට්ठෝ දම්මං නපස්සති අන්දන්තමං තදාහෝතී යංදෝසෝ සහතේ නරං යනු වදාරණ ලදී. ද්වේශය තමාටහා අනුන්ට නොවෙෙක් අනර්ථ උපද වන්නේය ද්වේශය සත්වයාගේ සිත බොර කරන්නේය ඒ සත්වයා තුළම හටගන්නා වු බයකි. ඒ බව අචඥානයන්ට නොදැනෙන්නේය. කිපුුණ තැනැත්තා හට ආත්මාර්ථ පරාර්ථ දෙක නොදැන්නේන්නේය. කිපුුණ තැනැත්තා හට දස කුසල කර්ම පත සංඛ්‍යාත ධර්මය නොපෙනෙන්නේය. යම් කලෙක සත්වයාගේ සිත ද්වේශයෙන් පෙළනු ලබන්නේද එකල්හි ඕ හට මහා දුකක් වන්නේය යනු එහි අදහසයි. ක්‍රෝදයෙන් සිට කිලිටිවූ කල්හි අඳුරක් වූ කල්හි සත්වයාහට කරන්නට යන දෙයින් තමාටත් අනුන්ටත් වන්නා වූ හානිය නොපෙනේ. අනුන්ට පීඩා කිරීම අනුන් නැසීම නැමැති අනර්ථකරදය ඔහුටේඒ අවස්ථාවට කළ යුතුම දෙයක් හැටියට පෙනේ. නොකර හැරීමම නපුරක් සේ පෙනේ. එබැවින් කිපුණාහු ක්‍රෝධය කරන කොටගෙන අනුන් අයත් වූද තමා අයත්තුූද මැටිබඳුන් ඇද පුටුවාදී ගෘහබාණ්ඩ විනාශ කරති ඇඳුම් පැළඳුම් විනාශ කරති කෙත්වතු පාලු කරති ගෙවල් ගිනීලති අනුන්ට ආක්‍රෝෂ කරති ගහති අනුන් මරති සමහරවිට ඉතාහිතවත් සහෝදර සහෝදර යන්ද මරති මවපියන්ද මරති අමුුදරුවන්ද මරති. ශ්‍රමණයන් බ්්‍රාක්්මණයන් නසති ඔවුනට අපරාධ කරති. යුද කොට සියගණන් දහස් ගණන් මිනිසුන් බරති සමහරවිට තමාගේ ජීවිතයද නසා ගනිති. මේවායින් තමාට හා අනුන්ටද වන්නා වූ අනර්ථය ඉතා විශාලය දුක ඉතා විශාලය. කරෝධය විශ්වමිශ්්‍ර මිහිරි බොජුනක් වැන්නකි. විෂමිශ්්‍රවුවද මිහිරි බොජුන් අනුභව කිරීමට මිහිරිය. නමුත් පසුව එයින් කටුක පල හට ගනිී. එමෙන් ක්‍රෝධයද පරහට අනරත්ථ කිරීමේදී මිහිරිය. පසුව එය ඒ පුද්ගලයාට කටුක පල මෙලොව පරලව දෙකෙහිම ගෙනදයි. ක්‍රෝධයෙන් තමාගේ වස්තුවට හානිකරගත් තැනත්තාට ඒ සංසිදුන කලිහි තමාගේ බාණ්ඩ නැතිකමින් දුක්වන්නට සිදුවේ. පරබාණ්ඩයන් විනාශ කලා වූද පරපුද්ගලයන්ට හිංසා කලා වූද තැනැත්තන්ට මෙලව දණ්ඩනයට පැමිණීමෙන් නෑයන් මිත්‍රයන්ද සමග දුක්වන්නට සිදුවේ. මරණින් මතු නරකාදී සතරපායහි ඉපිද බොහෝ දීර්ඝ කාලයක් දුක්වන්නට සිදුවේ. එබවින් ක්‍රෝධය අනර්ථකරයයිද දුක් උපදවන්නේ යැයිද කියනලදී. මේ මහ අනර්ථකරවූ ක්‍රෝධයෙන් සිත රැකගැනීමට ඉවසීම පුරුදු කළයුතුය. කොතෙක් ඉවසීම පුරුදු කළත් මාර්ගඥානයෙන් සර්වාකාරයෙන් දවේශය දුරුකරනතෙක් කෝපය සර්වාකාරයෙන් නොහටගන්නා තැනට නොපැමිනේ. එබැවින් මහත් පරිශ්වමයෙන් ඉවසීම පුරදුකරන්නා වූ සත්පුරුෂයන්ට ද සමහර කරණුවලදී කෝපය හටගනිී. එසේ කෝපය හටගත් කල්හි ඒ හෝප නැමැති සර්පයාට පිටවන්නට නොදී අභ්‍යන්තරයහිදීම නැති කළ යුතුය. ඉවසීම පුරුදු කරන්න වුන් විසින් පුන්නතෙරුන් වහන්සේ ආදර්ශයට ගතයුතුය. පුන්නතෙරුන් වහන්සේගේ කතාව අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසනකාලහි පුන්න තෙරුණුවෝ එක්තරා පහසු ඇති තැනකට ගොස් මහනදම් පොරනු කැමැත්තෙන් තතාගතයන් වහන්සේ වෙත එලබ ඒ බව සැලකොට ශම්ලධර්මය මස්තකප්‍රාප්ත කරගන්නා පරිදි කෙටියෙන් අනුසාසනාවක් කරන ලෙස ඇද සිටියෝය තතාගතයන් වහන්සේ පුන්නතෙරුණුවන්ට චලිතානුකූලව අනුශාසනාවක්කොට ඉක්බිති පුන්නේනි තැබි මහනදම් පිරීමට කොහ යන්න හුද යැයි විචාලසේක පුන්නතරුන් වහන්සේ ස්වාමීණි මම සුනාපරන්ත ජනපදයට යමි යැයි සැලකළේය. ඉක්බිති තතාගතයන් වහන්සේ හා පුන්නතෙරුන් අතර මතු දැක්වෙන කතාව කෙරුුණේය. පුන්නේනි සුනාපරන්ත වැසි මිනිස්සු නපුරෝය ඉදිින් තොපට ඒ මිනිස්සු එහිදී බනින්නට පටන් ගතහොත් එකල්හි තොපි කුමක් කරන්නාහුද ස්වාමීණී මේ මිනිස්සු යහපත් මිනිස්සුය මෝහු මට බනින්නාහු නමුත් අතින් පයින් නොතලති යයිසිතමි පුන්නනි ඉදිින් ඒ මිනිස්සු තොපට අතින් පයින් තැලුවාහු නම් එකල්හි තොප කුමක් කරන්නාහුද ස්වාමීණී මේ මිනිස්සු යහපත් මිනිස්සුය මෝහු අතින්පයින් ගසන්නාහු නමුත් මට ගල් නොගසති යයිසිතමි. පුන්නේනි ඉදින් සුනාපරන්ත වැසියෝ තොපට ගල් ගසන්නාහු නම් එකල්හි කුමක් කරන්න හුද ස්වාමීණී මොහු යහපත් මිනිස්සුය මට ගල්ගසන්නාහු නමුත් පොළුවලින් නොගසති යැයිසිතන්නෙමි. පන්නනි ඉදින් තොපට සුනාපරන්ත වැසියෝ පොළුවලින් ගසත් නම් එකල්හි කුමක් කරන්න අහුද. ස්වාමීණ මේ සුනාපරන්ත වැසියෝ යහපත් මිනිස්සුය මොහු පොළුවලින් ගසනාහුත්මුත් ආයුදවලින් පහර නොදෙත්්‍ය යැසිතන්නේෙම ම් පුන්නේනිි ඉදින් සුනාපරන්ත වැසියෝ තොපට ආයුද වලින් ගහත්නම් එකල කුමක් කරන්නාහුද ස්වාමීණී සුනාපරන්ත වැසියෝ යහපත් මිනිස්සුය මොහු ආයුදයෙන් ගසන්නාවූ නමු මාව නොමරති යැයිසිතමි පුන්න එනි ඉදින් සුනාපරන්තයෝ තොප තිවුණු වූ ආයුද වලින් ඇනකොටා මරන්නහු නම් එකල කුමක් කරන්න හුද ස්වාමීනී ඉදැන් සුනාපරන්තයෝමා මරත් නම් එකල්හි සරේරය කෙරී හා ජීවිතය කෙරෙහි කලකරුණා වූ ඇතැම්හූ දිවිනසවා ගනු පිණිස වදකයන් සොයා යන්නා මම වනාහි නොසොයාම වදකයන් ලදමි යැයි සිතන්නේෙමි ඉක්බිති තතාගතයන් වහන්සේ පුන්නතෙරුන් වහන්සේගේ මනාහික්මීම ගැන සාදුකාරදි සුනාපරන්තයට යනු පිණිස සමුදුන් සේක පුන්නතෙරුණෝ සොනාපරයන්තයට වැඩ ඒ වස්කාල ඇතුළත පන්සිය දෙනෙකුන් උපාසක භාවයටද පමුණවා රාත්ව නිවන්දුඩු සේක මේ කතාව ආදර්ශයට ගෙන පුන්නතෙරුන් වහන්සේමෙන් ඉවසන්නට පුරුදු කර ගැනීමෙන් තමතමාගේ සිත් ආරක්‍ෂා කර ගනිත්වා උපනාහෝ චිත්තස්ස උපක්කිලේසෝ හටගත්තා වූ ක්‍රෝධය සමහර විටක මතු නොපවත්නා පරිදිී සංසිදයි සමහර විටක මතු මතුද නැවත නැවත ඒක්‍රෝධය හටගැනීමට හේතුවන්නා වූ එක්තරා ස්වභාවයක් චිත්ත සන්තානයහි ඉතිරිකොට සංසිදයි යින් විරුද්ධකාරයා සිහිවන විටද දකින විටද ඒ රෝදය නැවත නැවතත් සිතෙහි හටගන්නේය. එසේ එක් පුද්ගලයකු ගැනම නැවත නැවත හටගන්නා වූ ඒ රෝදයට උපනාහය යයිද වෛරය යයිද කියනු ලැබේ. ඒ වෛරය සිතෙහි හටගත් කල්හි එයින් පැමිණෙන්න්නා වූ බොහෝ අනර්ථය නොපිණෙන පරිදි. සිත අඳුරුකරන බැවින් කිලිටි කරන බැවින් ඒ චිත්ත උපක් ලේෂයකි එයින් කිලිටි වූ සිත්තැත්තා වූ සත්වියෝ ඔවුනොුන් කළහකොට මහා විනාශයට පැමිණෙති. වෛරය දෙදෙනෙකු අතර වුවහොත් එයින් ඒ දෙදනාම දෙලොවන් පිරිහෙති. පවුල් දෙකක් අතර වොහොත් ඒ පවුල් දෙකම පිරිහෙති කුල දෙකක් ගම් දෙකක් ට දෙක් ජාති දෙකක් අතර වූයේ නම් ඒ කුලගම් රට ජාති සියල්ලම පිරිහෙති පිරිහෙන්නාහු සමහරු යසර ඉසුරෙන් පිරිහෙ සමහරු ගස හා වලසා මෙ සම්පූරණයෙන් විනාශයට පැමිණෙති කෝලංගහ හා වලසාගේ කතාර දවසක් වලහෙක් ආහාර සොයා ඇවිදවත් හිමාලය මන පෙදෙසෙහි අතුපතරින් සම්පූර්ණයෙන්ම මනා සෙවන ඇත්තා වූ කෝලංගහක් මුල හොත්තේය ඒ ගස දිරු වත්තක්ෂුලඟින් බිඳී වලසා පිට වැටින. වේදනාවට පත්පුූ වලසා බියෙන් නැගිට මදක් දුර පලාගොස් තමහට පහරදුන් සතුරා කවරෙක් දැයි බලනුයේ කිසිවෙකු නොදක මේ අනෙකක්ගේ වැඩක් නොව මේ ගහේ දෙවාගෙම වැඩක් වී යුතුයයි දෙවයා කෙරෙහි අස්ථානයහි කෝප වී ගස මුලට ගුස් ගසට හැන දෙවිය මම තගේ ගසින් කොල නොකැවෙමි අතු නොබින් දෙමි වෙනහානියක් ද නොකලෙමි මාහැර වෙනත් බොහෝ සිව්පාාවෝධ මේ ගසයට නිදා ගන්නා උඹ උන්ට සිවක් නොකට මටපමණක් විරුද්ධ වූයෙහිය මමත් මේයට පලිගන්නෙමි කවදා නමුත් මේ ගහ සහමුලින්ම විනාශ කරන්නේෙමියැයි දෙවයාට තාජනය කොට ගොස් වනයට ලීකපන්නට එන්නවුන් ගැන පරීක්ෂා කරමින් සිටියේය. වලහා වෛරයෙන් සිටින කාලේ එක් රියවඩුවෙක් තවත් දෙතුන් දෙනෙකුත් සමඟ වෑපරෝ ආදියදගෙන ී කපනු පිණිස ඒ වනයට ගියේය වලහා ඔවුන් දැක මෙය පසමිතුරාගේ පිටුදැකීමට හොඳම අවස්ථාවයයි සිතා සතුටුව ඔවුන් සමවිපේට ගොස් වඩුවාට කතාකොට යහළුව මේ වනයට කිනම් ගසක් කපනු පිණිස අවුද යැයි ඇසීය එකල් හිරිය වඩුුව යහළුව වනේහිම හැසිරෙන බැවින් නුඹ ලී ගැන දන්නවා ඇති රෝධ පට්ටමට කිනම් ලීවර්ගයක් යහ පද්ද යැයි කියනු මැනවි යැයි කියීය වහා කෝලංගහහි අගේ කියා එ තිබෙනතනද වඩුවාට කියීය වඩු අහිගොස් කෝලංගහ කපන්නට වන කෝලංගහා දෙවියා තමාගේ ගසකපුුණු දැක සිතනුයේ මේ වළහා ඌට කිසිවක් නොකලාවූ මාකෙරෙහි අස්ථානයහි වෛර බැඳ මාගේ ගහ නසවන්නේය මමද මේයට පලිගනීමට උපායකින් ම මරවන්නෙමි ය ඇසිතා වනේ හැසිරෙන මිනිසවුගේ වේසයෙන් වඩුවා සමිය පේට ගොස් යහළුව මේ ගහ කොමකට කපත්නෙහි ද ඇයි ඇසීය කරත්ත තරනු පිණිස්ස පපමියයි වඩුවාකීය ඉක් බිදි දෙවියා මේ කරත්ත සෑදුුමට හොඳ බව කියනු ලැබුවේ කවරකු විසින් ද යසා වලසා විසින් යකී කල්හි යහලුව වලසාගේ කීීම සැබෑය මේ අරියතනීමටි ඉතා යහ පත්තිය මේ ලීෙන් සෑදූ රෝදය වලස්සමින් වලුවහොත් ලෝහෙන් කරන රෝධයක්සේ ඉතා ශක්තිමත් වන්නේය. වැඩි මිලකට විකිණනිය හැකිද වන්නේය යයකීය. වලස්සම් ලබන්නේ කෙසේ දැයි වඩුවා ඇසය. දෙවයා කියීනුයේ යහළුව අනුබ මෝඩයෙක්ද මේ ගස මෙතනම තිබෙනු මිස ගොහිවත්ද යන්නේය. මේ පසුවත් කපා ගත හැකිය. මේ ගස ගැනකී වලසා වහා හොයා ගොස් මෙහි අවුත් ගස කපන හැටි කියා දෙන්නේ යයි කියා. රවටා වූ මැතන්ට කැඳවාගෙනේව. එකල්හි වූ හොට දිගුකරමින් ගසකපන තැන දක්වන්නේය. එකලෙහි හදිස්සියම ගේ හිසට පොරොවෙන් ගසා වූ මරා සම ගලවාගෙන හොඳ මස්ත පිස කා, ගසද කපාගෙන යන්නහිය යැයිකීය වඩුවා ඒ අසා මටාද මගුල් දිනයක්යැයි සතුටුව වළහා මරා කා ගසද කපාගෙන ගියේය වෛරය නිසා වලසාද නැසින දෙවියාටද වාසස්ථානයෙන් පිරීන මෙසේ ඕනවුන්ට වෛර කරන්නා වූ සියල්ලෝම දෙලොවින්ම පිරිහෙන්න්නාහුය වෛරය දීර්ඝ කාලයක් පවත්නා වූ දෙයකි සමහරුන්ගේ වෛරය, කිකිලියෙකගේ බිත්තරකෑ ලැදරියගේ වෛරයමෙන් මරණින්මතු ජාති බොහෝ ගණනකට යන්නේය. කිකිලියකගේ හා ලැදරියගේ වෛරය. සැවත්නූර සමීපයහි පණ්ඩුපුරනම් ගමෙක කෙවුලෙක් විය. ඔහු එක් දවස්සක් සැවත්නූරට යනුවයේ අචිරවිතී ගංගාවෙහි කැස්බෑ බීජු දැක ඒවාද ගෙනගොස් සැවැත්නුවර එක් ඒකදී පිස අනුභව කරනුයේ ඒ ගෙහි විසූ ලදරියකටද එක් බිත්තරයක් දින ලදරියද ඒකා ඉන් පසු අන්දයක් නොකා බිත්තරම ඉල්ලන්නට වූවාය. ඇගේ මව් ඒ ගේසිරිින කිිකිලිය බිජුලනතැනින් එක් බිත්තරයක් ගෙන ළමයාට දුන්නේ ිත්තර රසේට ගිජුව ලදරිය එතෙන් පටන් තමාම එයින් බිත්තරයක් ගෙන කන්නට වූවාය. තමාගේ දරුවන් ලැදරියගගෙන් පලිගන්නට අසමර්ථ වූ කිකිලිය මතු ජාතියේදීවත් පලිගන්නට සිතා ලදරියගගේ දරුවන් කන්නට සමර්ථ වූ යකින්නක් වන්නට ප්‍රාර්ථනා කළාය. කිිකලිය මලපසුවය වෛරය නිසාම ඒ ගෙදර බැලලියක්ව උපන්නාය. ලදරියද කලුරිය කොට ඒ ගෙහි කිකිලියක් වූවාය එයින් කෝප වූ බැල්ලියට අන් කිසිවක් කරන්නට අසමරත වූවා මතු ජාතියේ දරුවන් සහිත වූ මේ බැලලිය කන්නට ලැබේවායයි ප්‍රාර්ථනා කොට ඉංචුතව දිවි දෙනක්ව උපණාය බැලලියද මැවිී බැලලියද මැරී මෝ දෙනක් වූවාය ෝදන දරුවන් ලදකල් හි දිවිදෙන අවුත් දරුවන්ද සමග මෝදනද කෑවාය.මෝද දිවිදෙන කෙරෙහි කෝපයෙන් මැරී යකින්නක් වූවාය දිවිදෙන සැවැත්නුවර කුල දුවක් වූවාය. ඇය වදන වදන දරුවන් යකින්න ඇවිත්කන්නේීය එක් වර්කදී යකින්න ඇගේ දරුවා කන්නට එන කල් හි සිටියේ දරුවා සමග දෙවරම් වෙහෙන සමීපයේය. තතාගතයන් වහන්සේද ඒ වේලාවී දහම් දෙසමින් වැඩවුන්සේක ඒස්ත්‍රිය යකින්න එනු දැක එයින් පිහි්ටක් නැත්ති විහාරය තුළට වැද දරවා තතාගතයන් වහන්සේගේ පා පුටුවහි හොයා යකින්නගෙන් ගලවාදන සේ යාඥා කලාය. තතාගතයන් වහන්සේ ඕවනට ධර්මදේශනා කලසේක දහම් මසා යකින්න තිසරණෙහි හා පංචසීලෙහි පිහිටාය. ලදරුවාගේ මෞදද සෝවාන් වූවාය. ඉන් පසුවන්ගේ වෛරය සංසිදුනේය තතාගතයන් වහන්සේ වෙත නොපැමිනියාාවුනම් ඔවුන්ගේ වෛරේ තෞදුරටත් ජාතියෙන් ජාතියට අන්නේය. මේ කතාවෙන් වෛරය ජාතිබොහෝ ගණනක්ද යෑමෙන් දීර්ඝ කාලයක් පැවති සත්වයන්ට දුක් පමුණුන් දෙයක් බව ධතයුතුය. කවුඩු බකමුහුණු වෛරය. ඇතැම් වෛරයෝ කවඩු බක මුහුණු වෛරය මෙෙන් දරමුණුගුරු පරම්පරාවට දෙයන්නේය. කවඩු බකමුොහුණු වෛරයේ මෙසේ දතයුතු. ආදිිකල්පයේ කල්පයහි පක්ෂිහු ඔවුනන්ට ද රජගු පත්කර ගැනීමට රැස්වීමක් පැවැත්වූ රජකමට සුදුසුපක්ෂියයකු තෝරන්නා හු බකමූුණ සුදුසු බව බොහෝ දෙනෙක්කී හ. එකල්හි එක් පක්ෂියෙක් බකමූුණ රජකමට පත්කරවාට කැමැත්ත විමසීය දෙවරක් කැමැත්ත ඇසුව කල්හි සියලම පක්ෂීහු තුෂ්ණින් භූත වූහ. තුන්වරවර විමසීමේදී කෞුඩා කියනුයේ පින්වත්න නොකිපී සිටින බකමුණාගේ මොහුණේ හැටිබලන්න මොහු කිපියේ නම් අපට කුමක් නොකිරේ ද මහුට රජගම පත්කරීමටන් මටනම් රජිනොවේය යයිකීය. භකමූුණා කෝපව කෞුඩා ලොහු බැඳ ගියේය සෙසුපක්ෂීහු ස්වර්ණහන්සයා රජගමට පත් කලෝය මේ කවඩු බකමුහුණු වෛරේ පටන් ගත් හැටිය මේ පරම්පරාවට අවුත් අද දක්වාද කවඩු භකමුහුණු දෙපක්ෂය ඕවනවුන් සතුරුව සිටිති දහවල් කාලයේදී බක මුොහුණන් අසුවහොත් කෞුඩෝ උන් මරාදමති. මනුෂ්‍ය නත්‍රද මෙසේ පරම්පරාවට යන වෛරබොහෝ වෙති යම් කිසිවෙකු විසින් අනෙක වූ හා වෛර කරන්නට පටන්ගත් කල්හි හෝගේ දරුවෝද පියාගේ වෛරය පිළිගෙන අනිත්තැනැත්තාගේ දරුවන් හා වෛර කරන්නට පටන්ගයින්. ඔවුන්ගේ දරුවෝ දෙසේම වෛර කරන්නට පටන්ගනි මෙසේ එක්වා අරයක් පරම්පරා බොහෝ ගණනක් යන්න තුරුද පැවතිය හැකිිය. ඒ බොහෝ දෙනකොටම පිරිහීම පිණිසද අනර්ථය පිද දුක් පිණිසද පවතින්නේය. තමා පමණක් නොව තමාගේ දරමුණුබුරු පරම්පරාවත් විපතට භාජනය කරවන්න වූ මේ වෛර නැමති චිත්ත උපක්ලේශය සිත් සතන්වල ඇතිවන්නට නොදී සිත් ආරක්‍ෂා කරගනිත්වා. නහිවේරේන වේරාණී සම්මන්තීද කුදාචනං අවේරේනච්ච සම්මන්තී ඒස දම්මෝ සනත්තනෝ. වෛරය කරනකොට වෛරයෝ කිසි කලක නොසන්සි දෙෙන්න්නහ. අවයිරයෙන් වෛරය සංසිඳවීම වූ මේ ධර්මය පෞරාණිකය යනු එහි අදහසයි.